සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බිට්කොයින් සම්බන්ධයෙන් තව අප්ඩේට් එකක් දෙන්න කියලා අදහස් කළා. ඉතින් අපි දැක්කා කලින් දවසේ බිට්කොයින් වල ප්‍රයිස් එක 50,000 යටට ඩ්‍රොප් වෙනවා. එතකොට බිට්කොයින් විතරක් නෙමෙයි අපි දැක්ක සමස්තයක් හැටියට ලෝකයේ හැම තැනම ස්ටොක් මාකට්ලත් ලොකු කඩාගෙන වැටීමක් සිද්ධ වුණා. ඉතින් බිට්කොයින් වල ප්‍රයිස් එක ඇත්තටම 50,000 යටට ඩ්‍රොප් වුණාට ඉක්මනටම ආයතනයක් බයිබැක් කළා. ඊට පස්සේ අපිට පේනවා කලින් දවසේ 56,254ට මායිසරයක් අප් වුණා. ඉතින් සම්පූර්ණයෙන්ම ඩ්‍රොප් වෙනකොට අපි දැක්ක 48,888ටම බයිනස් ෆියුචර්ස් චාර්ට් එකේ ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා. එතකොට කලින් දවසේ අපි මෙතන සපෝර්ට් ඕන් එකක් ඇඳගත්තා, විශේෂයෙන්ම මෙන්න මේ කොන්සොලිඩේෂන් එක පාවිච්චි කරලා. ඉතින් ඒක පෑ 4 කැනල් එකකින්වත් තවම බ්‍රේක් වෙලා නැහැ. ඉතින් අපි කතා වුණා කලින් දවසේ එක බ්‍රේක් වුණොත් තමා ප්‍රයිස් එක සෑහෙන ලොකු ඩ්‍රොප් එක ඊට පස්සෙත් යන ඉඩකඩක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම දැනට තියෙන 6 ටයිම් ෆ්‍රේම් වල තියෙන බුල් මාකට් එක පවා සම්පූර්ණයෙන්ම ඉවර වෙන ඉඩකඩක් තියෙනවා. එරි වෙලාවත් මේක හරියට බ්‍රේක් වුණොත් එහෙම. එතකොට අපිට මේක හෝල් කරගෙන හිටියොත් එහෙම ආයතනයක් උඩ ලෙවල් වලට ප්‍රයිස් එක අප්පේ කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් කලින් දවසේ මෙතන මේ මූවමන්ට් එක එහෙම නැත්නම් මේ සපෝර්ට් සෝන් එකේ කවුරු හරි කෙනෙක් ට්‍රේඩ් දැම්ම නම් සැලකිලි ප්‍රොෆිට් එකක් ගන්න අවස්ථාවක් තිබ මේ බවුන්ස් එකත් එක්ක. ඉතින් නමුත් එතනදී අපිට ඇත්තටම තවම හරියට පැය 4 වගේ චාර්ට් වල එහෙම නැත්නම් ඩේලි හෝ පැය 4 චාර්ට් වල බුලිෂ් ඩයිවර්ජන්ස් හදන්නේ නැතුව තමයි ප්‍රයිස් එක අර දැනට නිකන් වී ෂේප් රිකවරි එකක් වගේ తాවකාලිකව සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා මම ඇත්තටම වැඩිපුර විශ්වාසයකින් ලොකු ට්‍රේඩ් වලට එන්ටර් උනේ නැහැ. ඉතින් මම මොනිටර් කරගෙන ඉන්නවා මේ සෝන් එක හරියෙදී හරියට ඩයිවර්ජන්ස් එකක්, ඒ කියන්නේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් පැය 4 හෝ ඩේලි චාර්ට් වල විශේෂයෙන්ම හදයිද කියලා බලන්න. ඉතින් විනාඩි 15 අපි දැක්ක පැහැදිලි ඩයිවර්ජන්ස් එකක් හැදෙනවා. මෙතන ගොඩක් ක්ලියර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හදලා තමයි මාකට් එක උඩට අප්පුනේ. එතකොට ඒ ඩයිවර්ජන්ස් එකත් එක්ක මම පොඩි පොෂන් එකට එන්ට්‍රි එකක් ගත්තා. නමුත් ඒක ලොකු එකක් නෙමෙයි. අර මං කිව්වා වගේ ආයසරයක් පැය 4 හෝ ඩේලි චාර්ට් වල එහෙම නැත්නම් පැයවත් හරියට හොඳ ඩයිවර්ජන්ස් එකක් හැදුනොත් තමයි ලොකු පොෂන් වලට මම කන්සිඩර් කරන්නේ. එතකොට කලින් දවසේ ඇත්තරම වීඩියෝ එක කරනකොට ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල් එකේ තිබ්බේ. ඉතින් එතනදී මං කිව්වා අපිට රිස්කි ලෝන් එකකට එන්ට්‍රි එකක් ගන්නවා නම් විනාඩි 15ක් ඩයිවර්ජන්ස් එකක් හරියට හැදිලා ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙන්න ඕනි කියලා. ඉතින් අපි FJI ඉන්ඩිකේටර් එක දාගත්තාම මෙතන පොඩි ඩයිවර්ජන්ස් එකක් තිබ්බට අපිට පේනවා පැහැදිලිවම විනාඩි 15ක් ට්‍රෙන්ඩ් එක වෙනස් වුණේ නැහැ. ඊට පස්සේ මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදුනාට පස්සේ ට්‍රෙන්ඩ් එක වෙනස් වුණා. ඉතින් ඒ කාරණාත් එක්කයි මම පොඩි ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගත්තේ. එතකොට අපි ටිකක් higher time frame වල ඉඳන්ම situation එක බලාගෙන ආවොත් එහෙම අපි monthly chart එකට ගිහපුවාම දැන් කලින් දවසේ FJI එකේ monthly mid එකෙන් යටට price එක වික්ුණා. ඉතින් මෙතන යටට කොච්චර වික්ුණත් ගැටලුවක් නැහැ. විශේෂයෙන් monthly candle එක close වෙනකොට price එක mid එකෙන් උඩ close වෙනවා නම්. ඉතින් අපිට පේනවා දැනට ආයසරයක් mid එකෙන් උඩට price එක ඇවිල්ලා තියෙනවා. එතකොට නමුත් මේ කැනල් එක ක්ලෝස් වෙන්න තව දවස් 26ක්ම තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ලොකු කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත බැරි වෙලාවත් ඩ්‍රොප් එක කන්ටිනියු වෙලා මේක බ්‍රේක් කරගෙන ක්ලෝස් වුණොත් එහෙම ඊට පස්සේ කැනල් එකේ ලෝ එකත් ලොස් වුණොත් ඇත්තටම සෑහෙන ලොකු අනතුරක මාකට් එක වැටීමේ ඉඩකඩක් තියෙනවා. එතකොට එහෙම කියන්නේ හේතුව තමයි දැන් සමස්තයක් ඇරෙද්දී මේ සිද්ධ වෙච්ච බුල් රන් එක ඉවර වෙන්න උනත් ඉඩකඩක් තියෙනවා බැරි වෙලාවත් ඒ විදිහේ දෙයක් සිද්ධ වුණොත්. ඒ කියන්නේ මන්ත්‍රි කැන්ඩල් එක මේ මිඩ් එක බ්‍රේක් කරගෙන ක්ලෝස් වෙලා ඒක ලෝ එක ලොස් වුණොත්. එතකොට එහෙම කියන්න හේතුව දැන් හිස්ටෝරිකලි මම පෙන්නලා තියෙනවා ඒ කාරණය. ඒක නිසා මම ආයෙසරයක් පෙන්වන්න යන්නේ නැහැ. දැන් මෙතන ගත්තාම 2021 සිද්ධ වෙච්ච මේ ලොකු ඩ්‍රොප් එකේදී අපිට පේනවා මන්ත්‍රි කැන්ඩල් එකක් සම්පූර්ණයෙන්ම මිඩ් එකත් බ්‍රේක් කරගෙන ක්ලෝස් වෙලා මේ ට්‍රෙන්ඩ් එකම මන්ත්‍රි ට්‍රෙන්ඩ් එකම බේරිෂ් පැත්තට හැරුණා. එතකොට ඒ හැරුණාට ඒ කැනල් එකේ ලෝ එක කිසිම දෙයකින් බ්‍රේක් උනේ නැහැ. එතන ඉඳන් මාස ගානක අප් මූමන්ට් එකක් ගිහිල්ලා තමා ඊට පස්සේ ආයසරක් බෑවමකට පටන් ගත්තේ. දැන් මෙන්න මේ කැනල් එක පේනවා ඇති. පැහැදිලිවම මෙතන ආරකුරුකුත් print වෙලා monthly mid එක break කරගෙන මේක close වුණා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම බෑවමකට එක මාකට් එක ගියා. ආයසරයක් monthly mid එකෙන් උඩට price එක ආවෙත් නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම ඉතිහාසය අධ්‍යයනය කරලා බැලුවොත් එහේ මේ කාරණේ ගොඩක් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ monthly mid එකට යටින් කැන්ඩල් එක ක්ලෝස් වෙච්ච ගොඩක් අවස්ථාවල ඒක ලෝ එක බ්‍රේක් වුණාම ලොකු ඩ්‍රොප් වල සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙනවා. බුල් මාකට් එක ඉවර වුණා වගේ ලොකු ඩ්‍රොප් වල ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේ මිඩ් එක හෝල් කරගෙන ඉන්න එක ඉතාම වැදගත්. එතකොට ඊට පස්සේ ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ 10 period simple එක protect වෙන එක. ඉතින් 10 period simple එක protect වෙලා තියෙන එක ලොකු දෙයක් තවම. ඉතින් යටට ඩ්‍රොප් වුණත් ගොඩක් වෙලාවට මම අපේක්ෂා කරනවා උපරිම වශයෙන් ඩ්‍රොප් වුණොත්
හතලිස්සෙක් දහට විතර ඩොප්පෙයි. ඊට පස්සේ මේ ටෙන් එක හෝල් කරගෙන මාකට් එකට අපෙන්න අවස්ථාවක් තියෙයි කියලා. ඉතින් දැනට තියෙන කන්ඩිෂන් එකේ ඒවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට මන්ත්‍රී චාට් එකේ ওই කාරණේ තමයි මම ප්‍රධාන වශයෙන්ම මොනිටර් කරගෙන ඉන්නේ. එතකොට පහුගිය දවස්වල මම කරපු වීඩියෝ වලදී මතක් කළා, විශේෂයෙන් ලොකුවට ලොකු ප්‍රමාණ වලින් ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් බිට්කොයින් වල. දැනට ඇමරිකාවේ තියෙන දේශපාලන සිටුේෂන් එක ගොඩක් කල්පනාවෙන් අධ්‍යයනය කරන්න කියලා. එතකොට එහෙම නැත්තම් ඉලෙක්ෂන් එකෙන් පස්සේ තියෙන සිටුේෂන් එක බලලා ඉන්වෙස්ට් කරන්න කටයුතු කරන්න කියලා. ඉතින් එහෙම කියපු එකේ වාසිය, ඒ කියන්නේ එහෙම කියපු එකේ හේතුව පැහැදිලි වෙන්නේ නැති මේ ඩ්‍රොප් එකත් එක්ක. ඉතින් අර ලොง ටර්ම් හෝල් කරන්න බලාගෙන ටික ටික බයි කරන කට්ටියන්ට සමහර වෙලාවට මෙන්න මේ වගේ ඩ්‍රොප්ස් අල්ලගත්තාම පොඩි ප්‍රමාණවලින් බයි කරන්න පුළුවන්. ලකුවට දැනට අර තියෙන සිටුේෂන් එකත් එක්ක ලකුව ප්‍රමාණවලින් දාන්නේ නැතුව. එහෙම දාන්න එපා කියනව නෙමෙයි මං. මාකට් එක සම්පූර්ණයෙන්ම අය අනිත් පැත්ත හැරලා යන්නත් පුළුවන්. නමුත් එහෙම කරනවා නම් රිස්ක් එක තේරුම් අරගෙන ඊට පස්සේ හොඳ අධ්‍යයනයක් කරලා තමයි ඒ කටයුත්ත කරන්න ඕනේ. එතකොට ඕක තමයි දැනට මන්ත්‍රී චාට් එකේ තියෙන සිටුේෂන් එක. ඊට පස්සේ අපි වීක්ලි චාට් එකට ගියොත් එහෙම අපිට පේනවා වීක්ලි ට්‍රෙන්ඩ් එක තමයි බේරිෂ්. ඊට පස්සේ ඇතර මේ සේරම මූවිං ඇවරේජ් වලට යටින් තියෙන්නේ 50 එක තමයි කලින් දවසේ හෝල් කරගෙන අප්ුනේ. ඉතින් තවම වීක්ලි චාට් එකේ අපිට අර කලින් කතා කරපු කාරණා වලට අමතරව විශේෂ දෙයක් කතා කරන්න නැහැ. ඊට පස්සේ ඩේලි චාට් එකට ගියපුවාම අපිට දැනට ඉඩකඩක් තියෙනවා. ඇතරම දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක මම මෙතනදී කිව්වා බුලිස් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න ඉඩකඩක් නැහැ කියලා. නමුත් දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක බුලිස් ඩයිවර්ජන්ස් එකක් හදන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්න නම් මේ හරියදී ප්‍රයිස් එක අපිට ඩේලි මිඩ් එක කිට්ටුවට වගේ අප්ුණොත් එහෙම අප් වෙලා ඊට පස්සේ ආයසරයක් ඩම්ප් එකක් සිද්ධ වුණොත් එතකොට ඉඩකඩක් තියෙනවා බුලිස් ඩයිවර්ජන්ස් එකක් ඩේලි චාට් එකේ හදන්න. ඉතින් අපිට පේනවා ඩේලි RSI කෝව සෝල්ඩ් වුණා. එතකොට සාමාන්‍යයෙන් සිදු වෙන දේ තමයි తాවකාලිකව හරි මාකට් එක උඩට බවුන්ස් වෙන එක. ඉතින් ඒක තමයි කලින් දවසේ සිද්ධ වුනේ. එතකොට එහෙම බවුන්ස් වුණා කියලා සම්පූර්ණයෙන් ඩම්ප් එක 100%ක් ඉවරයි කියන එක එතනින් විතරක් අපිට නිගමනය කරන්න බෑ. එතකොට ඒක හොඳට මතක තියාගන්න ඕනේ. උඩට ගිහිල්ලා මේ රෙසිස්ටන්ස් සෝන් එකෙන් රිජෙක්ට් වෙලා ආයසරයක් ප්‍රයිස් එක ඩම්ප් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක හින්දා එක පාරට අර තියෙන සීරම දාලා ඊට පස්සේ හයි ලෙවරේජ් දාලා එන්ටර් වීම සම්බන්ධයෙන් පුද්ගලිකව ඒ සම්බන්ධයෙන් හරියට ඇනලයිස් කරගන්න රිස්ක් එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ පැය 4 චාට් එකේ තවම බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් නැහැ. ඒක අපි කතා කළා. ඊට පස්සේ පැය 4 ට්‍රෙන්ඩ් එක තවම බේරිෂ් ඉදිරියට තියෙන්නේ. නමුත් මේ තියෙන ලෙවල් එක බ්‍රේක් කරගත්තොත් පැය 4 ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැරෙනවා. එතකොට අපිට මෙතනදී ඇත්තටම කරන්න පුළුවන් දෙයක් තමයි රිස්ක් කරන කෙනෙකුට මෙතන අර විනාඩි 15 වගේ ඩයිවර්ජන්ස් එකක් හැදිලා මාකට් එක අප්පීමත් එක. නමුත් මෙතන ආයසරයක් අපි දැක්කා විනාඩි 15 බේරිෂ් එකකුත් හැදිලා තියෙනවා. නමුත් පේ චාට් එකට ඇත්තරම තව උඩට අප් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් මෙතන අර ඩේලි සහ පැය 4 වගේ චාට් වල යට වික් එකක් හදලා තියෙන හින්දා කෙනෙකුට ඕන නම් කරන්න පුළුවන් මේ ලෝ එකයි මේ හරි හදලා තියෙන ලෙවල් එකයි පාවිච්චි කරලා ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක ඇඳගෙන ඊට පස්සේ 0.5 එක ගෝල්ඩන් පොකට් එක වගේ මොනිටර් කරන් ඉඳලා ඒ හරියට රීට්‍රේස් වුණොත් රිස්ක් එන්ට්‍රි එකක් ආයසරයක් ගන්න. එතකොට ওই කාරණා ටික තමයි මම මොනිටර් කරන් ඉන්නේ. කියන්නේ මාකට් එක තව එක පාරක් විතර ඩ්‍රොප් වෙලා බැරි වෙලාවත් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් මේ හරිය හැදුනොත් එතකොට මම වැඩිපුර ප්‍රමාණ වලින් එන්ටර් වෙනවා. එහෙම නැත්නම් 0.5 එක ගෝල්ඩන් පොකට් එකට වගේ ආයසරයක් ඩ්‍රොප් වුණොත් එතකොටත් මම උත්සාහ කරනවා පොඩි ප්‍රමාණ වලින් එන්ටර් වෙන්න. ඉතින් එතනදී අපි තව ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ කාරණාත් මම පැහැදිලි කරන්නම්. දැන් කලින් දවසේ ඇත්තටම මාකට් එක මෙහෙම බවුන්ස් වෙන්න හේතුුනේ අපි දැක්කා බවුන්ස් උනේත් ඇත්තටම US මාකට් ඕපන් වුණාට පස්සේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම කලින් දවසේ වීඩියෝ එකේදී කිව්වා US මාකට් ඕපන් වුණාම සිද්ධ වෙන දේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියලා. එතකොට US මාකට් ඕපන් එකත් එක්ක තමයි මාකට් එක සැලකිය යුතු විදිහට ආයෙ රීබවුන්ඩ් එකක් සිද්ධ වුණේ. ඒකට හේතුව අපි S&P එක වගේ දාගත්තොත් එහෙම අපි දැක්කා ඕපන් වෙනකොට ගැප් එකක් එක්ක ඕපන් වුණේ. ඒ කියන්නේ යටට ලොකු ඩ්‍රොප් එකක් සිද්ධ වෙලා ඕපන් වුණේ. නමුත් ඊට පස්සේ ඉක්මනටම ස්ටොක් මාකට් වල සිටුේෂන් එක ටිකක් විතර හොඳ අතර හැරුණා. සැලකිය යුතු විදිහට උඩට අප් වුණා. නමුත් ක්ලෝස් වෙනකොට සමස්තයක් ඇටියට ඩම්ප් වෙලා තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සිද්ධ වෙච්ච අප් මූවමන්ට් එකත් එක්කයි අපි දැක්කේ බිට්කොයින් උත් උඩට අප් වෙනවා. බුලිෂ් කැනල් එකක් නේ කලින් දවසේ ක්ලෝස් වෙලා තියෙන්නේ S&P වල. එතකොට ඒක නිසා අද දවසෙත් ස්ටොක් මාකට් ඕපන් වුණාම ඇති වෙන සිටුේෂන් එක ගොඩක්ම වැදගත් වෙනවා බිට්කොයින් වල ඩිරෙක්ෂන් එකට. ඒක නිසා ඒ කාරණේට අවධානය යොමු කරගෙන ඉන්න. ඊට පස්සේ අර බ්ලයින්ඩ් විදිහට මේ දවස්වල ට්‍රේඩ් කරන්න නම් එපා. අනිවාර්යයෙන්ම
ට්‍රේඩ් සම්පූර්ණයම වෝෂ් කරගන්න ඉඩ ගඩක් තියෙනවා. එතකොට ඊට පස්සේ අපිට තව ඇතරම් බිට්කොයින්ල කරන්න පුළුවන් දෙයක් තමා දැන් මේ මේජ ට්‍රෙන්් එක ගත්තාහම් බිට්කොයින්ල ඒක සම්පූර්ණයම නැතිලා නැහැ. අපිට මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තොත් අවශ්‍ය නම් මේ කිට්ටුවටම, කියන අර මං කිව්වා වගේ 42000 වගේ තමා මන්ත්ලි සපෝට් ලෙවල් එක තියෙන්නේ. ඊට පස්සේ 10 පීරියඩ් එකත් ඒ කිට්ටුව තියෙන්නේ. මෙතන තියෙන කන්සල්ටේෂන් එකටම වුණත් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න අවශ්‍ය නම් ඉඩ කඩක් තියෙනවා. එතකොට ඉගෙන ලෝන්ග් ටර්ම් ගත්තාම ඊට පස්සේ තව දෙයක් තමා දැන් අපි ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන මෙතන බොටම් එකේ ඉඳන් ඊට පස්සේ අපි ටොප් එකට ඇන්දොත් එහෙම එතකොට දැන් 3.82 ෆිබොනාචි එක බ්‍රේක් කළා නැහැ. ඒක හෝල් කරගෙන ඉන්නවා. අපි ඩේලි චාට් එක දාගත්තොත් අපිට පේනවා ඩේලි කැන්ඩල් එකකින්වත් 3.82 බ්‍රේක් කළා නැහැ. එතකොට 3.82 බැරිවිලාත් බ්‍රේක් වුණොත් 0.5 එකයි গোল্ডන් පොකට් එකයි කිට්ටුව තමා අපිට හොඳම එන්ට්‍රීස් තියෙන්නේ. ඒක නිසා මේ ෆිබොනාචි ලෙවල් ටිකත් මොනිටර් කරගෙන ඉන්න. එතකොට තව විශේෂයෙන්ම අපිට මෙතන අඳුරගන්න පුළුවන් දෙයක් තමයි බිට්කොයින් වල ඩේලි වගේ චාට් එකක් දාගත්තාම අපිට පුළුවන්කමක් තියෙනවා උඩින් ට්‍රෙන්ඩ් ලයින් එකක් කොහොම ඇඳගන්න. ඊට පස්සේ යටිනුත් ඔහොම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තාම අපිට මෙතන හැදිලා තියෙන පැටර්න් එක ඇතරම ෆෝලිං බ්‍රෝඩනින් වෙජ් එකක් හැටියට සලකන්න අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙම පැටර්න් ඇතරම බුලිෂ් පැටර්න්. එතකොට උදාහරණ හැටියට මෙන්න මේ විදිහට තියෙන පැටර්න් ගොඩක් වෙලාවට ඉඩ කඩක් තියෙන්නේ උඩට බ්‍රේක් වෙන්න. ඉතින් ඒක නිසා ඒ කාරණේත් අපි ටිකක් විතර මතක තියාගන්න ඕනේ. දැන් බිට්කොයින් වල කලින් ගොඩක් අවස්ථාවල මෙන්න මේ විදිහට ඔය පැටර්න් එක උඩට බ්‍රේක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම සිටුේෂන් එකක් මෙතන ඇති වෙන්නත් ඉඩ කඩක් තියෙනවා කියන එක අපි සැලකිල්ලට ගන්න ඕනේ. එතකොට ওই කාරණා සීරමත් එක්කයි දැනට තියෙන මේ ස්ට්‍රොං සපෝට් එක ලොස් වුණේ නැත්තම් එහෙම ප්‍රයිස් එකට සැලකිතුයි ලකඩක් තියෙන්නේ ආයසරයක් උඩට බවුන්ස් වෙලා මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න. එතකොට ඒක නිසා මම මෙතනදී අර පැය 4 වගේ හරියට ඩයිවර්ජන්ස් එකක් හැදුනොත් උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම එන්ට්‍රි එකක් ගන්න. එතකොට එහෙම ඩයිවර්ජන්ස් හැදුනේ නැත්තම් අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි FJI ඉන්ඩිකේටර් එකේ අපිට පේනවා දැන් ඩේලි චාට් එක දාගත්තාම අපිට මේ හරියේදී S අකුරක් වගේ, ඒ කියන්නේ මෙන්න මෙතන හැදුනා වගේ S අකුරක් වගේ හැදුනොත් එහෙම එතකොටත් අපිට පුළුවන්කමක් තියෙනවා මේ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වුණාම ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න උඩ ලෙවල් ටාගට් කරගෙන. එතකොට ඒ කාරණා ටික තමයි මම ටෙක්නිකලි මොනිටර් කරගෙන ඉන්නේ. ඊට පස්සේ අර කිව්වා වගේ අදත් හවස විශේෂයෙන්ම ස්ටොක් මාකට් ඕපන් වුණාම තියෙන සිටුේෂන් එක සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මොනිටර් කරගෙන ඉන්න ඕනේ. මොකද ස්ටොක් මාකට් එකේ හැසිරීම ස්ථීරවම බිට්කොයින් වලට බලපාන නිසා. එතකොට දැන් ස්ටොක් මාකට් සම්බන්ධයෙන් කතා කරපු නිසා මට හිතුණා තව කාරණා කිහිපයක් මතක් කරන්න. ඉතින් විශේෂයෙන්ම දැන් මේ වගේ ලොකු ඩ්‍රොප් එකක් සමස්තයක් හැටියට ලෝකෙම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලෝකේ හැම ස්ටොක් මාකට් එකම වගේ මේ ඩ්‍රොප් එක සිද්ධ වුණා. ඉතින් මම දැක්කා ලංකාවේ ස්ටොක් මාකට් වල සැලකිය යුතු ඩ්‍රොප් එකක්, ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක යනවා. ඉතින් එහෙම සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ අපි කිව්වා අර කාරණා කිහිපයක්, එකක් නෙමෙයි එකට යෙදිච්ච කාරණා ගොඩක්. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුණා. ඉතින් එතනින් එකක් තමයි අපි අර කිව්වා වගේ ඇමරිකාවේ රිලීස් වෙච්ච ජොබ් ඩේටා සහ තව සමහර කාරණා එක්ක ආර්ථිකයේ රිසෙෂන් එකට, ඒ කියන්නේ ලොකු අවපාතයකට ආර්ථිකයේ පත් වෙයි කියන බය. ඉතින් ඒක ප්‍රධානම කාරණයක් වුණා. එතකොට ඒත් එක්ක අපි දැක්කා අර ඇමරිකාවේ අපි දන්නවා බර්ක්ෂයර් හැතවේ කියලා ලොකු කම්පැනි එකක් තියෙනවා. ඉතින් ලංකාවේ කට්ටියත් ගොඩක් අය දන්න ප්‍රධාන ඉන්වෙස්ටර් කෙනෙක් තමා ඒ කම්පැනි ප්‍රධානියා, ඒ කියන්නේ වොරන් බෆට් කියන්නේ. එතකොට එයාලා සම්පූර්ණයෙන්ම තමන්ගේ කොටස් විශාල වශයෙන් සෙල් කරලා ඩොලර් බිලියන 277ක වගේ කෑෂ්, ඒ කියන්නේ සම්පූර්ණයෙන් කෑෂ්. සාමාන්‍යයෙන් එහෙම දෙයක් සම්පූර්ණ ඉතිහාසයේම සිද්ධ වෙලා නැහැ. එච්චර විශාල කෑෂ් ප්‍රමාණයක් සතු කරගෙන පවත්වගෙන යන එක කම්පැනි එකක්. එතකොට සම්පූර්ණයෙන්ම වගේ කෑෂ් වලට මාරු වෙලා තියෙනවා ඔය රිසෙෂන් ෆියර් එකත් එක්ක. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ෆෙඩ්ලා උත්සාහ කරනවා කියන්නේ ඇත්තටම රිසෙෂන් එකට යන්නේ නැතුව උද්ධමනය පාලනය කරන්න. නමුත් ගොඩක් අවස්ථාවල ඉතිහාසය ගත්තාම ෆෙඩ්ලා සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා තියෙනවා රිසෙෂන් එකට නොයා උද්ධමනය පාලනය කරන්න ගත්ත උත්සාහයන් වලදී. ඒ කියන්නේ යාලට හරියට ටයිම් එකට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය හිතනවා දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක, ඒ කියන්නේ ඇමරිකාවේ විරකියා අනුපාතයේ 4.4 ගානකට වැඩි වෙලා තියෙනවා. එතකොට ඒත් එක්ක ආර්ථිකයේ සම්පූර්ණයෙන් රිසෙෂන් එකට යයි කියලා. ඉතින් ඒ බය තදට ඇවිල්ලා තිබ්බා.
එතකොට අපි කොහොමටත් මතක් කරා ඇමරිකාවේ ඉලෙක්ෂන් එකත් එක්ක තියෙන අවිනිශ්චිත භාවය ඒ කාරණයකට හේතුවල තිබ්බා. ඊළඟට ප්‍රධානම දෙයක් තමයි ඇත්තරම කලින් දවසේ සහ පහුගිය කාලය ඇතුළත ස්ටොක් මාකට් විශේෂයෙන්ම කඩාගෙන වැටෙන්න. ඒකට හේතුව තමයි ජපානයේ සෙන්ට්‍රල් බැංක් එකෙන් ඒ කට්ටියන්ගේ ඉන්ට්‍රෙස්ට් රේට් ඉහළට ඔසවපු එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනට අවුරුදු ගානක තිස්සේ ජපානයේ ඉන්ට්‍රෙස්ට් රේට් ඉතාම පහළ අගයක තිබ්බේ. ඒකට හේතුව තමයි දැන් සමස්තයක් හැටියට ලෝකේ ගොඩක් රටවල්වල උද්ධමනය කියන එක බරපතල ප්‍රශ්නයක් හැටියට තිබ්බට ජපානයේ උද්ධමනය කියන එක ඇත්තරම තිබ්බෙම නැති ස්වභාවයක් තමයි තිබ්බේ. ඒක උද්ධමනය ජපානයේ තිබ්බේ නැහැ. ඒකට අනිත් පැත්ත, ඒ කියන්නේ අපි උද්ධමනයට කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. එතකොට ජපානයේ තිබ්බේ ගොඩක් වෙලාවට ඩිෆ්ලේෂනරි සිටුේෂන් එකක්. ඒ කියන්නේ බාණ්ඩ මිලි ඉහළ නොයන සිටුේෂන් එකක් තමයි ජපානයේ තිබ්බේ. එතකොට ඒකට බලපාපු කාරණා මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් ඒවත් එක්ක ඇත්තටම ජපානයේ ඉන්ට්‍රෙස්ට් රේට් කියන ඒවා effectively negative වගේ අගයන්ගේ තමයි කට්ටිය පවත්වගෙන ගියේ. ඒ කියන්නේ 0 වලට ආසන්න අගයන්ගේ. ඉතින් ඔය කාරණයක් එක්ක ගොඩක් ඉන්වෙස්ටර්ස්ලට අවස්ථාව තිබ්බා ජපානයෙන් ඉතාම අඩු පොලියට මුදල් අරගෙන ඒ මුදල් ඇමරිකාවේ ස්ටොක් මාකට් වල වගේ ආයෝජනය කරලා එතනින් ලොකු ලාභයක් උපය ගන්න. ඉතින් නමුත් ඒ සිටුේෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා ජපන් සෙන්ට්‍රල් බැංක් එකෙන් එයාලගේ ඉන්ට්‍රෙස්ට් රේට් ඉහළ නංවන්න පටන් ගත්තට පස්සේ. එතකොට ඒ කටි අවස්ථා දෙකකදී වගේ සෑහෙන ප්‍රමාණයන්ගෙන් එයාලගේ ඉන්ට්‍රෙස්ට් රේට් එක ඉහළ දැම්මා. ඉතින් එහෙම ඉහළ දාන අදහස, ඒ කියන්නේ තවදුරටත් ඉන්ට්‍රෙස්ට් රේට් එක වැඩි කරගෙන යන අදහස සම්පූර්ණයෙන්ම තවම ජපන් සෙන්ට්‍රල් බැංක් එකෙන් අයින් කරගෙන නැහැ. එතකොට මේ විදිහට යාලා ඉන්ට්‍රෙස්ට් රේට් ඉහළ නැම්වීමත් එක්ක ජපානි ස්ටොක් මාකට් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ යෙන් එක ඉහළ යන්න පටන් ගත්තා. එතකොට ඒ සේරම කාරණා තමයි ඇමරිකාවේ ස්ටොක් මාකට් සහ ලෝකයේ ගොඩක් ස්ටොක් මාකට් කඩාගෙන වැටෙන්න හේතු වුණේ. එතකොට ඊට පස්සේ තව ප්‍රධානම දෙයක් තමයි අර අපි කලින් දවසෙත් කතා වුණා වගේ ඉරානයේ විසින් ඊශ්‍රායලයට පහර දෙයි කියන කාරණය. ඉතින් ඇත්තට මේක ලෝක යුද්ධයක් කරාම ව්‍යාප්ත වෙයිද කියන බයක් තියෙනවා. මොකද දැන් කලින් දවසේ ට්විටර් වල එහෙම හැමතැනම දාලා තිබ්බා රුසියාවෙන් විශේෂ ආරක්ෂිත නියෝජිත වගයක් ඉරානයට ඇවිල්ලා සාකච්ඡා පවත්වනවා. එතකොට රුසියාවෙන් ඉරානයට විශේෂයෙන් ඔය ගුවන් ආරක්ෂක පද්ධති වගේ දේවල්, ඒ කියන්නේ මිසයිල් සිස්ටම්ස් වගේ දේවල් ලබා දෙන්න කටයුතු කරනවා කියලත් කතාවක් යනවා. ඒත් එක්ක පැහැදිලිවම රුසියාව ඉරානයට සහාය දක්වන ගතියක් තියෙනවා. මොකද යුක්‍රේන යුද්ධයේදී රුසියාවට ඉරානයේ සහාය දක්වන නිසා, ඉතින් ඊශ්‍රායලයට ඇමරිකාව සහාය දක්වනවා. ඒක නිසා විශාල යුද්ධයක් ඉදිරි කාලයේ ඇති වෙයි කියන බය දැනට ඇති වෙලා තියෙනවා. ඉතින් යුද්ධය ඇති වෙනකොට අපි දන්නවා කෑෂ් සහ ගෝල්ඩ් වලට තමයි ගොඩක් කට්ටිය මාරු වෙන්නේ. ඉතින් බිට්කොයින් තවම ඇත්තරම අර ඩිජිටල් ගෝල්ඩ් කිව්වට බිට්කොයින් සම්බන්ධයෙන් ඉන්වෙස්ටර්ස්ලාට එච්චර ලොකු විශ්වාසයක් තවම ඇති වෙලා නැහැ. අපිට පේනවා බිට්කොයින් පැහැදිලිවම දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක සෑහෙන ලොකු රිස්ක් ඇසෙට් එකක් හැටියට තමයි සලකන්නේ. يعني ලොකු රිස්ක් එකක් තියෙන ඇසෙට් එකක් හැටියට. එතකොට ඒකයි අර ටෙක් ස්ටොක්ස් වගේ දේවල් කඩාගෙන වැටෙනකොට, එහෙම නැත්නම් රිස්කි ඇසෙට්ස් කඩාගෙන වැටෙනකොට ඒත් එක්ක බිට්කොයින් කඩාගෙන වැටෙන්නේ. දැන් නමුත් අපි ගෝල්ඩ් ගත්තොත් එහෙම අපිට පේනවා ගෝල්ඩ් ගොඩක් ස්ට්‍රෝං විදිහට හෝල් කරගෙන ඉන්නවා. එතකොට ඉන්වෙස්ටර්ස්ලා අනිවාර්යෙන් ගොඩක් වෙලාට මාරු වෙන ගෝල්ඩ් වලට සහ US ඩොලර් වලට මොනවා හරි අනුතුරුදායක තත්ත්වයක් නැති වුණාම. ඉතින් ওই කාරණාත් එකයි මම අර දිගට මතක් කළේ පවතින දේශපාලන සහ ආර්ථික සිටුේෂන් ලෝකේ බලලා තමා ලොකු ප්‍රමාණ වලින් ඉන්වෙස්ට් කරනවා නම් ඉන්වෙස්ට් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් අර රිස්ක් එක අඩු කරගන්න පුළුවන් අර වගේ රිස්ක් එක අඩු ඇසෙට් වල ඉන්වෙස්ට් කරනවා නම්. එතනදී තව එක කාරණයක් තියෙනවා විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ තමයි දැන් අපි S&P 500 එකට ගියාම මේක මම ගොඩාක් කලින් ඉඳන්ම පෙන්නපු දෙයක්. අපි monthly chart එක දාගත්තාම මෙන්න මෙතනයි ඊට පස්සේ ඇත්තටම මේ level එකයි අතර සෑහෙන ලොකු bearish divergence එකක් හැදීගෙන යනවා. ඉතින් ඔක ගොඩාක් අවස්ථාවල මම මතක් කළා. මේ හරිය තියෙන කොටත් මතක් කළා. මෙන්න මෙතන තියෙන කොටත් මතක් කළා. ඉතින් මෙතනදී අපි දැක්ක දෙයක් තමයි දැන් මෙන්න මේ R අකුර FJ එකේ print වෙලා තියෙන මෙන්න මේ red candle එක. ඒ කියන්නේ 2024 අප්‍රේල් මාසයේ සිද්ධ වෙච්ච මෙන්න මේ candle close එකත් එක්ක එතනත් පැහැදිලි bearish divergence එකක් තිබ්බා. එතකොට නමුත් එහෙම වුණාට මෙතන bearish divergence එකක් ওই විදිහට හැදුනට අපිට වෙනම් මේ candle එකේ low එක break වුණේ නැහැ.
මේ ලෝයකට යටින් ට්‍රේඩ් වෙන්න ඕනේ මේ හරිය හරියට ස්විං හයි එකක් හැදෙන්න නම්. නමුත් එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. ඒක නිසා මේ ඩයිවර්ජන්ස් එක එතන වැඩ කරේ නැහැ. ඊට පස්සේ තව මාස 3ක් අප් වුණා. ඊට පස්සේ දැන් ආයසරයක් මෙතන ආරකුරක් print වෙලා සෑහෙන ලොකු bearish candle එකක් ට්‍රේඩ් ඩේගෙන යනවා. එතකොට අපි අර කිව්වා වගේ තව දවස් 25ක් විතර තියෙනවා මේක close වෙන්න. ඉතින් එහෙම close වෙනකොට මේ තියෙන situation එකෙන් මේක close වෙලා ඒක low එක break වුණොත් එහෙම පැහැදිලිවම මේ divergence එක වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට වැඩ කරොත් අර දැන් ජපානයේ interest rate ඉක්මනටම ආයසරයක් ඉහළට ඔසවයි කියලා හිතන්න, කියන්නේ පහත් කරයි කියලා හිතන්නත් බෑ. ඒ කට්ටිය දිගටම interest rate වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට ඒකේ බලපෑම සම්පූර්ණ ලෝකයේ stock market වලට තදට එන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ කැනල් එක close වෙලා මේකේ low එක break වුණොත් සෑහෙන ලොකු, ඒ කියන්නේ multi month bear market එකක stock market යන්න පුළුවන්. මම මේක කිව්වා කියලා මතක තියාගන්න. එතකොට එහෙම වුණොත් එහෙම ඒකේ බලපෑම අනිවාර්යෙන් Bitcoin වලට එනවා. ඉතින් දැන් අර අපි කලින් අවස්ථාවක මතක් කළානේ අර පුරෝගතනිකුත් කරලා තියෙනවා කියලා Trump ජනාධිපති වුණාට පස්සේ ලොකු, ඒ කියන්නේ Trump ගේ වැරද්දක් ඉඳන් නෙමේ. දැන් මේ පවතින පාලක පක්ෂයේ දේවල් එක්කනේ ඇත්තරම සමස්තයක් හිටියට මේ වගේ ලොකු dump එකක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක Trump කලින්ම කියලා තිබ්බා මෙහෙම ලොකු dump එකක් එනවා කියලා. එතකොට ඒක නිසා ලොකු අර 1900 ගණන් වල ආවටත් වැඩිය ලොකු ආර්ථික අවපාතයකට ගිහිල්ලා මේවා කඩාගෙන වැටේ කියන බයක් තියෙනවා. ඉතින් ඒක chart එකේ දැනට පෙන්눔 කරනවා මෙන්න මේ divergence එකත් එක්ක. ඒක නිසා ওই කාරණේ මම ආයසරයක් මතක් කරන්නේ කල්ලාතුම පරිස්සමින් කටයුතු කරන්න කියන එක මතක් කරන්න. විශේෂයෙන්ම ලොකු ප්‍රමාණ වලින් ඉන්වෙස්ට් කරනවා නම් ඊට පස්සේ දැන් සැප්තැම්බර් 18 වෙනිදා අර ට්‍රම්ප්ට දැන් එක නඩුවක එයා වැඩධිකාරයා බවට පත් වුණා. ඒකේ දඬුවම් තීරණය කරන එක, දඬුවම් ප්‍රකාශයට පත් කරන එක තියෙන්නේ සැප්තැම්බර් 18. එතකොට ඒක කල් දාන්න කියලා, ඒ කියන්නේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ එයාට දඬුවම් දෙන්න කියලා ඒ කට්ටිය කරපු ඇපීල් ඇමරිකාවේ සුප්‍රීම් කෝට් එකෙන් රිජෙක්ට් කරලා තියෙනවා. එතකොට මේ න්ියුස් එක අද ආවේ ඒක රිජෙක්ට් කරලා තියෙනවා කියලා. ඒක නිසා සැප්තැම්බර් 18 සමහර වෙලාවට ට්‍රම්ප් හිරේ දාන්න උනත් පුළුවන්. එතකොට ඉදිරියේදී දැන් ඔය ඉන්න ජනාධිපති අපේක්ෂිකාවත් එක්ක පවත්වන්න නියමිතව තියෙන සමහර ලාවට වාද, ඒ කියන්නේ ඩිබේට්ස් වලින් එහෙම මගහැරලා යන්න සහ ට්‍රම්ප්ගේ මේ ඉලෙක්ෂන් කැම්පේන් එක කඩාගෙන වටන උත්සාහයක් හැටියට ඉඩකඩක් තියෙනවා. යාව හිරේ දාන්න උනත් එතනදී හිරේ දාන්න නැතුව මොකක් හරි ලොකු දඩයක් වගේ එකක් පනවලා හරි යාව එළියෙන් තිබ්බොත් එහෙම ගැටලුවක් එන්නේ නැහැ. නමුත් සැප්තැම්බර් 18 යාව හිරේ දැම්මොත් එහෙම ඒකත් මතක තියාගන්න සෑහෙන ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් සමස්තය කැරියට මාකට් වලට. එතකොට ඒක කලින්ම මතක් කරන්නේ ලෑස්සෙලා ඉන්න ඒවට. ඊට පස්සේ අර නැති වුණොත් එහෙම ගැටලුවක් වෙන ලොකු ප්‍රමාණ දාගෙන මේ තියෙන ආර්ථික සහ දේශපාලන තත්ත්වයක් එක්ක යුද්ධ අරව මේවා ඒ සේරමත් එක්ක ඒ විදිහට ට්‍රේඩ් කරන්න උත්සාහ කරන්න එපා. ඒකේ සෑහෙන රිස්ක් එකක් තියෙනවා. ඉතින් ලොකු කඩාගෙන වැටීමක් එකපාර සිද්ධ වුණොත් ඒ අවස්ථාවේදී හොඳට බයි කරන්න පුළුවන් ඒ ඩිප් එක බලලා. අර කැපිචුලේෂන් එකක්, ලොකු කැපිචුලේෂන් එකක් වගේ එකපාර සිද්ධ වුණොත්. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.